හලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් කොහොමද හැමෝටම හැමෝම හොඳින් නේද? ඔන්න අද හෙයා කෙයා රුටින් එකක් අරගෙන ආවා. රයිස් වෝටර් එක මේක මම කලින් වීඩියෝ එකකින් දැම්මා. ඒකේ පොඩි එර එකක් වෙලා ඇහෙන්නේ නැති හින්දා මම ඔන්න ආයි රීපෝස්ට් කරනවා. හරි. යමුද? හරි හාල් ගන්න. ඕගොල්ලෝ ඕන හාලක් ගන්න පුළුවන්. මම රතු හාල් ගත්තේ. ඕගොල්ලොන්ට සුදු හාල් ඕන හාලක් ගන්න පුළුවන්. මුලින්ම හාල් එක අරගෙන පළවෙනි එක ওই විදියට වතුර වලින් හොදලා අරින්නේ වතුර ටික. පළවෙනි වතුර ටික විතරයි. ඊට පස්සේ දෙවෙනියට ගන්න වතුර ටික තමයි අපි අරන් තියාගන්න ඕන. හරි පළවෙනි එක සෝදලා ඇරලා දෙවෙනියට ගන්න වතුර ටික තියාගන්න. ඕගොල්ලොන්ගේ කොණ්ඩේට ගන්න ප්‍රමාණය අනුව වතුර ටිකක් ගන්න. ඔගොල්ලෝ ඔක ගද්දී එක දවසකට හරියන්න ගන්න. මොකද මේක ගඳයි. ඒ කියන්නේ රෝස වතුර දාගන්න පුළුවන්. එතකොට සුවඳ ඉඳී ඒ වුණාට ඔක එකපාරක් යූස් කරන විදියට හදාගන්න පොඩි ප්‍රමාණයක් දාගෙන. මං ඔච්චර ගොඩක් ගත්තේ මොකද අම්මත් පාවිච්චි කරන හින්දා. හරි දෙවෙනි පාට හොදගත්ත වතුර ටිකත් එක්කම හාල් ටිකක් දාගන්න. හාල් ටික අනිවාර්යෙන් දාගන්න. ඊට පස්සේ බොටල් එකක් ගන්න. ළමයි මතක ඇතුව ඔය වගේ බොටල් එකක් ගන්න එපා. ලොකු කටක් තියෙන බොටල් එකක් ගන්න. මොකද අපි දැන් හාල් ටිකත් එක්ක තමා පැය 24ක් තියාගන්න ඕන. දැන් ඕක ඔහොම දාද්දි හාල් ටික දාගන්න අමාරුයි. අපරාදේ අපතේ යනවා. ඒ හින්දා තමා දැන් මම ඔය වතුර ටික ආයි දදාදදා තමා ගත්තේ. ඒ හින්දා ලොකු කටක් තියෙන වතුර බෝතලයක් අරගෙන දාගන්න. හරි ඉතින් කොහොමාරි ඕක දදා දදා දාගත්තා. ඔකට හින වෙලාවක් ගියා මට. ඒ හින්දා තමා ලොකු කඩක් තියෙන බෝටල් එකක් ගන්න කිව්වේ. හරි ඊට පස්සේ ඕක වහලා තියන්න. පැය 24ක් වහලා තියලා ඊළඟ දවසේ තමයි ඕක පාවිච්චි කරන්න ඕන. හරි දැන් මේක පැය 24ක් තියමු. හරි ඔන්න තියනවා දවසකට පස්සේ දැන් මේක ගාගමු. Hello guys, welcome back to my YouTube channel. Come here, mom. Mom, how did you rice water? King, hello. Kya ya karna hai? Mang kalim video ka tham. Mom, gulo balu ani ida. Meka privacy hapera piya gina karna. Hari ida. Okay na. Me agi spray ka karna. Sanitize ka. Okay. Me agi spray ka karna. මේකට දාමු. මේක දැන් ගන්න. හරිද? ඔගොල්ලෝ ඔයිල් එකක් ගන්න මුලින්ම. හරිද? මම ඊයේ රෑ ඔයිල් දාලා දෙන්නේ මේ. දැන් ඔගොල්ලෝ ටිකයි. හරි ඔගොල්ලෝ ඔයිල් ගානවා නම් මං ගාපු විදියට තෙල් එක ගාලා තියලා නාන්න. ඕක තමයි මම දැන් යූස් කරන ෂැම්පෝ එක. හරි දැන් වොෂ් කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ සාමාන්‍ය විදියට නාන්න. හරිද? ඒ කියන්නේ වතුර දාලා ෂැම්පෝ කරලා
ෂැම්පෝ එක සෝදලා අරින්න. ඊට පස්සේ තමයි අපි අර රයිස් වෝට් එක ගා ගන්න ඕන. ඔය තියෙන්නේ ඒ කියන්නේ ඔගොල්ලෝ නාලා ඊට පස්සේ ෂැම්පෝ එක ඔගොල්ලෝ යූස් කරන ෂැම්පෝ එක ගාලා ෂැම්පෝ එක සෝදලා අරින්න. සෝදලා ඇරියට පස්සේ ඊට පස්සේ තමයි රයිස් වෝට් එක ඔය විදියට ඇප්ලයි කරගන්න ඕන. ඔක ඔය විදියට හොඳටම ඇප්ලයි කරගන්න. අපි ඩෝවලත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා අරින්නේ. හරිද? මේ විදියට හොඳට ගාගන්න. අනිවාර්යෙන් ඔළුව ඔහොම කරලා ගාගන්න. මේක දැන් මෙහෙම ගාගෙන ඉවර වෙලා ආයි වතුර මේ ෂවර් එකේ නාන්න නෑවට ෂැම්පෝ කරන්න එපා. හරිද? ඒක ෂාර ඒ කියන්නේ දැන් අපි ගාපු ටික හේදිලා යනවා වගේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ ස්ප්‍රේ එකක් නැත්තම් අර බාජනෙට වතුර ටික දාලා මෙහෙම අර කොණ්ඩෙ මෙහෙම පොඟවන්නේ. ඒ විදිහට මෙහෙම පොඟවලා ඒ වතුර ටික ඔළුවට දාන්න. දාලා ෂවර් එකෙන් හොදලා අරින ෂැම්පෝ කරන්නේ නැතුව ඊට පස්සේ ගැට ගහලා තියලා වේලෙන්න තියලා. හරි, දැන් මම මේක ටිකක් කියලා තියලා ෂවර් කරගෙන මේවා කරගෙන එන්න. හරි, දැන් ෂවර් කරගෙන ආවා. දැන් ඉතින් ඔබ තියාගෙන ඉන්න තියෙන්නේ ඔගොල්ලෝ ඔක ළමයි එක දිගට කරන්න. හරිද? කිසිම දෙයක් ටක් ගාලා ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ හින්දා එක දිගට ඕක කරන්න මාස දෙකක් තුනක් වගේ කරන්න. ඇත්තටම ඕක හොඳයි. මොකද නැචරල් දෙයක් නේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඒ හින්දා ඉවසීමක් ඇතුව ඕක කරන්න. මම දන්නවා මේකෙන් ගොඩක් අයට රිසල්ට් ඇවිල්ලා තියෙනවා. මොකද මම කලින් දාපු වීඩියෝ එකට ගොඩක් අය දාලා තිබ්බා අක්කේ මේක ඇත්තටම රිසල්ට් මට තියෙනවා කියලා. ඒ හින්දා කරලා බලන්න. බය වෙන්න දෙයක්කුත් නැහැ. මොකද මේක කවුරුත් මේක ප්‍රමෝට් කරන ප්‍රොඩක්ට් එකක් නෙමෙයිනේ. මේක අපි විසින්ම හදාගන්න දෙයක්නේ. ඒ හින්දා බය වෙන්න නැතුව ඇප්ලයි කරලා බලන්න. දැන් නාලා ආවා. මේක දැන් ඔගොල්ලෝ නාලා ආපු ගමන් කොණ්ඩ පීරන්න එපා. මේ විදියට තියලා වේලුනාට පස්සේ පීරන්න. මොකද දැන් මේ නෑවහම අපි කොණ්ඩේ මේවා වෙලානේ තියදුර නෑවහම කොණ්ඩේ ගොඩක් යන කොණ්ඩේට වඩා තවත් කොණ්ඩේ යනවා. ඒ හින්දා ටිකක් වෙලා තියලා වේලුනාට පස්සේ පීරන්න. එහෙනම් හරි. Thank you video එකනකම් බැලුවට ඔයා මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් subscribe කරලා like එකකුත් දාලා යාළු අතරත් මේක share කරගන්න. එහෙනම් thank you video එකනකම් බැලුවට පරිස්සමින් ඉන්න. Bye.